රසය හැඩයක් බවට පත් කරගත් 70 ගීත වටිනාකමක් වෙනුවෙන් අද 70 ලංකාරය එක්දස්වන්සේ පහේදී පෘතුගීසින් අපේ රට ආක්‍රමණය කරද්දී ඒ අය අපට දායාද කර දුන්න දේවල් කීපයක් තියෙනවා. ඒ අතරේ මේ බයිලා කලාව කියන දෙත් අපි මතක් කරගන්නවා. වොලි බස්තියන් ආදී ප්‍රමුඛයන් ප්‍රවීණයන් ඒ ගීත කලාව ජනගත කරවන්න විශාල මෙහෙයක් ගත්තා. වොලි බස්තියන් නිර්මාණකරුවාගේ නිර්මාණ පසු කලක අපෙන් ඈතට යන්න පටන් ගනිද්දී අපි මේ අද කියන විශේෂයෙන්ම අද මේ කතා නායකයා අද මේ අපේ නිර්මාණ ශිල්පියා ඒ නිර්මාණ ඒ ගීත නැවත ජනගත කරවන්න විශාල කාර්යභාරයක් කළා. අන්න ඒ ස්තුතිය අපි ආරම්භයේදී පුද කරන්න ඕනේ. ඒ ගෞරවය ඔහුට හිමි කර දෙන්න ඕනේ. ඒ අතරේ ඔහු බයිලා ගායකයෙක් කියනවා, විටකදී කියනවා නෑ ඔහු වේගරිද්ම ගායනා කරන ගාන ශිල්පියෙක් කියලා. අපි හඳුනා ගන්නේදී සරල ගීත ගණයේ ගීත ඔහුගේ හඳුනා ගන්න පුළුවන්. මේ හැම එකක් එක්කම අද 70 ලංකාරද අපිට වටිනා ඉඩකඩක් එතුමන් එක්ක වෙන් කරගන්න පුළුවන් කියලා මං හිතනවා. මේ කිව්වේ ඔහු ගැන. අද අපි ප්‍රවීණ ගායන ශිල්පි සම්බන්ද සිල්වා මහතාට ආරාධනා කළා 70 ලංකාරයේ වටිනාකම් වැඩි කරන්න. අයි අයවන් ආයුබෝව. ඒ වගේම අදත් වෙනද වගේම 70 ලංකාරයේ රසමිහිර ඔබට ලං කරවන්න විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ මේ අපේ වාදක කුටුම්භය බොහොම ආදරෙන් පිළිගන්නවා 70 ලංකාරයට. මේ අයත් එක්කයි වෙනද වගේම අදත් අපේ මේ ගී මතක ආවර්ජනයට අපි සූදානම් වෙන්නේ. සමන අයත් එක්ක කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මොකද මේ පුංචිම දැනින් පටන්ගෙන ලොකු තැනකට ගියා. බොහෝ දෙනෙක් ඔබ හින්දා අදටත් තමන්ගේ ජීවනෝපාය සරි කරගන්නවා. කියන්නේ ඔබ දැනුවත් හෝ නොදැනුවත් පවුල් ගණනාවක් අදටත් ආහාර ගන්නේ ඔබ කරපු දේවල් වල ප්‍රතිඵල හින්දා. ඉතින් අපිට මේ දේවල් කතා කරන්න පුළුවන් මුලින් ඉඳන් මේ දක්වාම. හැම දෙයකම කලින් අපි සතුටින් ගීතයක් ගායනා කරමු. සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න එන්න මිත්‍රයෝ සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න එන්න මිත්‍රයෝ ඉන් ලෞඩින්ගේ පෙත වෙන්නේ ඇයි කොහොමද ලන්ද කැල කියලා තිබන් කී මද කුරුබක් දස්තරෝ රෝයා ලන්ද කැල කියලා තිබන් කී මද කුරුබක් දස්තරෝ රෝයා කපල වාද වෙලා බැකිසි තනන්ද කල කියලා තිබන් කීමද පුරුබ දස්පරෝ රෝයා නන්ද කියලා කියලා තිබන් කීමද පුරුබ දස්පරෝ රෝයා රෝ
ලෝකෙ දිනා ලන්ද කැල් කයලා තිබන් මත කුරු බස් දස්ත රෝ රෝයා හම්බ කළා යාලා තිබන් මත කුරු බස් දස්ත රෝ රෝයා And the gal, gal, the bandit, the kuru bas, das paro ro ya. And the gal, gal, the bandit, the kuru bas, das paro ro ya. And the gal, gal, the bandit, the kuru bas, das paro ro ya. ගීත අහලා නැති කෙනෙක් ඉන්න විදිහක් නැහැ. බාල පරම්පරාවේ ඉඳන් වැඩිහිටි පරම්පරාව වෙනකන් ඕනෑම පරම්පරාවක් ආදරය කරන කනට හුරු ගීතාවලියක් අද 70 ලංකාරද අහන්න පුළුවන්. අයියේ සන්තෝෂවන්න ගීතේ මේ ගීතේ ටිකක් අමුතු වචන ටිකක් ඇහෙනවා. මොකක්ද ඒ වචන ටික? නෑ ඒක මේක මේ ඇත්තටම මේ සුසිල් පෙරා අපේ ඩ්‍රම්ස් වාදක මියුසික් කරේ. ඔහුක මට එක වෙලාවෙම රෙකෝඩ් කරලා දෙන්න කිව්වා. මම ප්‍රේම ගීතය හම්බෙන්න ගියා. වලන් පෙරාරි මගේ ආදරණීයත් එක්ක එයා ලිව්වේ මෙහෙමයි ඔක එයා ලිව්වා මේ මයිනෙක් ගැන හා හරිද කීත ඉන්නවා මයිනෙක් කියන මංකොහා මම මැනික් සංස්ථාය වැඩ කරන්නේ පොතන මට ගියාන් පස්සේ වැඩට එයාපෝට් එකේ මිනිස්සු ගියා මයින ගිහලා ඒකින්ද අයියේ මට මයිනෙක් හරියන්නේ නැහැ මේක ලියන්නේ කොහොම විනාඩි 6ක් තුල මේ ගීතය එතුමාට අග්ගා ලියලා දුන්නා ගෙදර ගෙදරලා සත්‍යක අද ඉන්න කට්ටිය වගේ නෙවෙයි තඹයක් අරගත්තේ. අයි මේ ප්‍රශ්න මට අහන්න ඕනේ. ඔබ ගයන්නේ බයිලා ගීතද? නෑ කවුද කියන්නේ? ඇයි ඔබව ඇතැම්ම හඳුන්වා දෙන්නේ සමන්ද සිල්වා ප්‍රවීණ බයිලා ගායන ශිල්පියා. ඔව්. එහෙම ඒ ඔබට කියන්නේ නේ කතාව ඇගෙන එක. ඒකෝ දැන් අමරදේවයන් කියලා දිනේට ආලබැන්ද රත්තරන්නේ සෝමාවතී ඒකත් බයිලාක් වෙන්න බෑ. එන සරත් අපේ මහාචාර්ය සනත්නන්සරි මහත්තයෙක් ගමේ කෝපි කඩේ දෙන්න දෙපේ ඒකත් බයිලයක් වෙන්න ඕනේ. මේ බයිලක එකක් නැහැ. අපේ කට්ටිය බයිලකට දාගෙන ඉඳින්නේ ප්‍රබුද්ධ ප්‍රබුද්ධ අප්‍රසුද්ධයි කියලා. අපේ කට්ටිය හොඳට සුප්‍රබුද්ධ හොඳට වැයලා කනවා හොඳට බොනවා හැමදේම කරනවා ඒක හැබැයි හැබැයි සුප්‍රබුද්ධ. අපි තමයි අපි සුප්‍රබුද්ධ හැබැයි බලනකොට. මේ හැබැයි ඔබ ගයන්නේ වේග රිද්ම ගීත. ियम හැම ගීතම කියනවනේ කර්ණාටික කියන ඔක්කොම කියන හැබැයි එයාට කියන්නේ නැහැ කවුරුත් කියලා මේ අපේ මේ කට්ටිය එකතු වෙලා මේ බොඩි අප මඩක් ගහගෙන මොකද අද වැඩියෙන් බයිලා කියන්නේ අපි නෙවෙයි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුව ඔක්කොම බයිලා කාරුට කියන්නේ අපි පොන්ත සුප්‍රසිද්ධ ගායක විවිධ හඬපරාසයන් ඔස්සේ විවිධාර ගීත ගායනා කරන ශිල්පියෙකුට හැකියාවක් තියෙනවා ඒක ඔහුගේ දක්ෂකම මොනවාද
ඒ තමයි අපි වටහා ගන්න ඕනේ. හැබැයි අර වලී බැස්ටියන් කියන ප්‍රමුඛයා මම අර වැඩසටහන ආරම්භයේදී මතක් කළ ඔහු අපට දායාද කළ ගීතාවලියක් අපේ සමාජයෙන් ඈත් වෙලා යද්දී ඔබ ඒ ගීත ආයෙත් උඩට ගත්තනේ. ඒ කියන්නේ ආයෙ ජනගත කළා. එහිදී ඔබ ඒ ඉටු කළේ මම හිතන්නේ මිල කරන්න බැරි තරමේ වටිනාකමක් තියෙන දෙයක්. ඒ ගීත ඔබ නැවත සමාජයට මතු කර දීලා අර යට යන නොදී ඒවා එළියට ගැනීම හින්දා ඒ වගේ දෙයක් වුණා කියන්න බැයිද? කවුරු කෙනෙක් එහෙම අනුමෝදිත පටන් ගත්ත වෙන්න බැයිද? ඒක ඇත්තට ඒක ඕ වලි බැස්ටින් එතුමා තමයි මේක ස්ටාර්ට් එක අරගත්තේ. මොකද එතුමා නැත්තම් මේ ශෛලියත් එක නැති වෙන ඊට පස්සේ ඕක ඇඩ්වාන්ස් කරා එම්.එස්. බ්‍රැන්ඩු මහත්තය. ඊරෝස් ඇන්ටන් ජෝන්ස් මහතුරු, මියාන් ලෙසල් මහතුරු, ධනපාල උඩුවත්තලා, වෝල්ට් ෆෙනැන්ඩුල මේක ඉස්සරහට අරන් ගිහලා අන්තිම පුරුකාවේ මම තමයි ඒක මම තමයි අන්තිමට වගේ මේ පොඩ ඇදගන්න පුළුවන් තරම් මොකද අත පෘතුගීසියෙත් නෑ බයිලගල් කලාව දෝ පීරිස්ලා සිල්වලා මෙන්ඩිස්ලා ජෝන්ස්ලා නෙල්සන්ලා ඔක්කොම පෘතුගීසි නම් තියෙන්නේ අපි පෘතුගීසිකාර බලනකොට ඇත්තට බලනකොට මේ වොලී බස්ටියන් ගාන ශිල්පියා ගායනා කළ ගීත ගණනාවක් ඔබ ගායනා කරනවා ඒවා අතිශය ජනප්‍රියයි අයි අපිට ගීත කීපයක් මතක් කරෝති ඔය ඉතින් මෙයාගේ තුමා කියලා දිනා තාත්තලාට කියලා තියෙනවා විරියෙන් සොයා ලක්ෂකර ප්‍රියා නේද අම්මට මතකයි අම්මේ ඔබේ දරුණ ඇලවිල්ල රයිට් ඊළඟ නොන්ඩි සීමයා ඔබේ පුතා අප හොරෙක්ට කියලා තියෙනවා හරි මොදේ මසුන් මරන්න දීවරුන්ට කියලා තියෙනවා කියන්නේ හැමතැනම කියලා දිනා වඩුවන්ට කියලා තියෙනවා තම රෙකෝඩ් කරන උගුරුබ සින්දුත් තියෙනවා එතුමාගේ මේ ඉතින් ඒ වගේ මොකද ඒ වෙලාව තියෙන මේකයි එතුමා සංගීතයක් දන්නවා ප්ලේ කරන්නත් දන්නවා ලියන්නත් දන්නවා ඉතින් ඒ වගේ මේ මේකළු හරියට බලනකොට දිවවලු අපිට බෑ සින්දුවක් ලියා ගන්න හරිය තාම මට අපි දැන් අහන්න යන ගීතයත් වොලී බැස්ටියන් එදා ගායනා කළ ගීතයක් මේ ගීතයත් අර සමන්සිල්ලමත් මේ කිව්වා වගේ රචනා කළෙත් ඔහු සංගීත නිර්මාණය කළෙත් ඔහු අපි ගීතය දැන් රස විඳමු 70 ලංකාරයේදී Sapin Rosalie and Delin Atherin Atherin Yan Atherin Atherin Piano Band of Tambourin Mandolin Wilding Wilding Going on as in a while Viole Ma Sanas and a Viole Viole Oh Bernaga Fende Bebe Viole संगीत सासरे कुमारी विनोदे बने सुर लियांगे विओले विओले मागे विओले विओले मागे Josephine, Rosalind, Angeline Atherin, Patherin, Yann, Athanava, Catherine Piano, Banjo, Tambourine, Mandolin Wilding, Wilding, going on as in a wilding Ginnan, Adete, Usurelian Netuwane, Kutila, Pandita, Vatakara Nibitun, Bishova, Ronda, Pandana
වන්න ඔබේ තරගෙත දුරසිකන් පිරි ගිත නාතලියන් ඇසිලා සිදරැංුව උමර දනල්ගේ නාතේ මහලු නතනර්ගේ වියෝලේ වියෝලේ මාගේ වියෝලේ වියෝලේ මාගේ තරං හැඩට රහට ගීත ගායනා කරද්දී සමන්ද සිල්වා කියන ගායන ශිල්පියට අපි එදා ඉඳන් අද වෙනකන් වටිනාකමක් ලබා දෙනවා. හැබැයි ඔබ දන්නවද එතුමන්ව මුලින්ම හඳුන්වා දුන්නේ කටෝර ගායකයෙක් විදිහට? ඇත්තද? මොකක්ද ඒ කතාව? නෑ ඇත්තද ඒ දශකවල 70 දශකේ සින්දුවක් අපිට රෙකෝඩ් කරන්න බෑ මහගෙද ගුවන් සංස්ථාව. අද නම් ගුවන් සංස්ථාව තියෙනවද මට හිතා ගන්න බෑ. මේ එතනින් පටන් ගත්තම සිංදු හතරක් බොහොම අමාරු තමයි රෙකෝඩ් කරගන්න. රෙකෝඩ් කරලා ගිහලා දැම්මා අපි. ඒක අනුමත මණ්ඩලයක් තියෙනවා. ඒතකොට මම ශ්‍රේණිගතයි ගුවන්ගෙඩියෙත්. දැම්මම මට එව්වා කටෝර ගායනය කියලා. ඉතින් මම සංස්කෘතිය ගැන දන්නේ නැහැ. මම බැලුවා මේ කටෝර කියන එකේ තේරුම සැර වැඩි කියලා. ඉතින් දැන් ඉතින් මේ සැර එක දැන් මගේ ඇඟට ආයෙ ඇවිල්ලා තියෙනවා. දැන් කටෝරයි ගොඩක්. අර කොමාරි මං ගාය සින්දු හතරක් දැම දෙකක් පාස් වුණා. ඒකෙන් තමයි මගේ මුල ළමයා මං ඒකත් කියලා දෙනවා. එදා සිට අද දක්වා මට උදව් කරේ කට්ටිය. අදත් මම වැඳලා ගිනම් මට උදව් කරේ ගැන මම ඒව මතක් කරනවා. අර මුල මතක් කරපු හින්දා ගම බදුල්ලේ. ඔව්. දැන් ගම මම ඉපදුනේ පස්සර. මගේ තාත්තලා අම්බලංගොඩ අම්මල මාතර සිරියල බිස්නස් කරන්න ඒ කාලේ යුද්ධ කාලේ ඇවිල් තිනා කරත්තෝලින් බදුල් පස්සර කියන ප්‍රදේශේ මං මගේ අම්මත් ටීචර් කෙනෙක් තාත්තා ඩිස්ට්‍රික් ඔෆිසර් ඉතින් තාත්තා යන හැමතැනම එක්කන් ගිහලා මං ඉපිදෙලා තින්නේ පෙබරවාරි 4 ඉපිදෙන්නේ කියලා ඉදාස් ලවසේ අප්සෙට් එක ගිහලා හැවෙන් දෙපොතුම පෙබරවාරි ආය පස්සර ඉස්පිටාලේ මේ පවුලේ අය කලාවට සම්බන්ධයිද? පවුලේ අපේ පවුලේ වල කවුරුත් නෑ මට විරුද්ධව හරියට නැගී හිටියාද ඉරාක් ඉරාන් වගේ කාලේ මේ ව්‍යාපාර වලට ආවේ නැහැ කියලා නෑ නෑ සින්දු කියනවා කියලා. ඉතින් ඒවට මගේ බාප්පල ඔක්කොම හොඳට අඳින්න පුළුවන් කට්ටිය. මගේ අම්මලා පරම්පරාවක වුණ නෑ සින්දු කියන කට්ටිය. ඉතින් වෙලාවට ඉතින් මම මේ ශිෂ්‍යයට පියුසුන මොකද මම එතකොට මම රස්සාවෙන් රස්සාව ස්කූලෙන් අයින් වෙලා කොළඹ නාලන්දි විද්‍යාලේ සස මම මැණික් පිළිමවල ඩිප්ලෝමා එක කරා. ඩිප්ලෝමා ජෙමොලොජි. ඉතින් මැණික් සංස්ථාවට ගියා. මැණික් සංස්ථාව අවුරුදු 14ක් විතර වැඩ කළා. වැඩ කරා. කටනායක ගුවන්තොටුපළ ගොඩක් වැඩ කරේ. ඉතින් ඒවත් ඉගෙනගෙන ඇහලා ප්‍රේමදාස කරු ජනපදවා අභාවේ බස්සේ මොකද දවස් 300 ගන්න අවුරුද්දට ඒකෙන් මම වැඩ කරන 200 නම් 100ක්වත් මම ගිහිල්ලා නැහැ. ඉතින් මම ඒ වෙලාවෙම හිතාගත්තා මම අදින් මැනික්ස් අස්සයන් අයින් වෙනවා කියලා තමයි බෑන්ඩ් එක ස්ටාර්ට් කරේ.
මේ ඔය වැඩේම වුණා මේ වරණ පෙරේරා මහත්මයාට. ඔව්. මේ අන්තිමට ලොක කතා කරලා කිව්වලු අවුරුදු 365න් මෙච්චරක් වැඩට එන්න ඕනේ. ඔය ඇවිල්ලා තියෙන මෙච්චර දැන් මම මොකද කරන්න ඕනේ කියලා. හරිසමයි යන්නම් කියලා. ආවල ඒ කියන්නේ කලාකටයුතු හින්දා. මට තියෙන ප්‍රශ්නේ පවුලේ ළගම ඥාතීන් කවුරුත් කලාවට සම්බන්ධ නොවි. මේ තරම් කලාවට ඇලුම් කරන්න එහෙම නැත්නම් මේ හැකියාවන් ඔබට ලං වෙන මොකද්ද හේතුව? මොකක් හරි ආభాෂයක්ද ගුවන් විදුලියද නැත්නම් ගමේ නැහැ. ඇත්තට එහෙම කියලාවත් ඒක ඇත්තටම ඔයගොල්ලෝ උත්තර දෙන්න නැහැ තියෙන අමාරුයි. මොකද මං යන්නේ තියෙ මේ ජොබ් එකනේ මම පොලිසියට යන්නේ ගියේ. සමග හසව තිබ්බේ පොලිසියට යුද හමුදාවට යුද හමුදාවටයි පොලිසියටයි ආලංක එයා සිලෝන් එකටයි මන් තුනම වගේ පාස් වුණා පාසල් ඉඳන් මැනික් සංස්ථාවේ මට ජොබ් එකක් ඕන මන් දැක මේක හොඳයි කියලා ඉතින් තමයි ඒකෙන් ඒකේ මැනික් සංස්ථාව ජොයින් වුණේ ඒකින්ද අයි පුංචි කාලේ ගැන මතක් කරද්දී පුංචි කාලේ කාටද කැමතුණු ගායන ශිල්පීන් කාගේ ගීතද ගායනා කරන්නේ මම මුලදීම ගායනා කරේ පණ්ඩිත අමරදේව මාස්ටර් සින්දුවක් තමයි ඉස්සලාම වේදිකාව කියලා තියෙන. නෑ ඊට ඉස්සලාම මම ගල්ගේ සෝට්ලේ සින්දු කියලා තියෙන. හරි. බටීරේ හින්දි ඔක්කොම කියලා තියෙනවා. නමුත් ප්‍රසිද්ධ වේදිකාව ජිප්සි සුවාදක මල්ලේත් එක මම 70 දශකයේ ස්වාන් එක්ස්පීරියන්ස්ලා ගියාගේ මට බෑකප් කරා දෙසරයා අමරදේව මාස්ටර් සින්දුව. මම කැමති අමරදේවයන්ගේ ගීතේ කොටසක් ඔබ හඳින් අහන්න. ස්වර්ණ විමානක එහා ලෝක ඔරුවට ගොඩවි මාත් එනවා ස්වර්ණ වර්ණ රන් එළිය දකින්නට සඳ මත පට දැලිලා එනවා ස්වර්ණ විමානෙක එහා ලෝකෙන් බොමපුරුයි මේ අපිට මේ මනෝජය කිව කලින් අමරදේව මහත්තයාගේ ගීත කියනවා මේ කියලා මතකේ බොහොම ස්තුතියි ඒ මතකේ අලුත් කර දුන්නට මේ අම්ම ගුරුවරියක් ඔව් එතකොට අම්ම සේවකල පාසලේම දිගෙන ගත්තේ නෑ නෑ අම්ම සේවකෙනේ නෑ ස්කෝලේ ගින්න බෑනේ ට්‍රාන්ස්ෆර් වෙනවානේ තාත්තා ට්‍රාන්ස්ෆර් වෙනවා අම්මා ට්‍රාන්ස්ෆර් වෙයි කියලා මං බෑනතේ මං හිතන්නේ ස්කෝලේ 10කට විතර මං ගිහිල්ලා තියෙනවා අන්තිමට ආව මං සුවිසු මංගල පාන්දුරට අම්මත් එක්ක ඊවසේ ස්කෝලර්ෂිප් එක තමයි කොළඹ ලාලන්දේ ගාන මේ හිතවතුනේ දැන් බොහෝ ගුරුවරු කැමති ශිෂ්‍යෝ තම නුගන්නන වෙලාවට පන්ති ඉන්නවට හැබැයි සමහර ගුරුවරු පන්තිලේ නිකුට සමන්ද සිල්වා කියන ඒ ශිෂ්‍යයාට සල්ලි දීලා කියනලු යන්න කැන්ටිමට කියලා. ඔව් අපේ සර් කෙනෙක් කිව්වේ ඔක කරනවා. මම සර් මං ආම සල්ලන මං ගාවන් පිටුපස්සෙන් මම පොඩි සින්දුවක් දෙකක් කියනවා. ඒ පන්ති පවෙන්නේ කාලේ මම. නාලන්දයන් පස්සේ නම්බර 30 වුණා. මොකද අධ්‍යාපන ශිෂ්‍යයන් ලෝට එතෙම මේ කොළඹ නාලන්දේනේ ශිෂ්‍යත්වලාභීන්ට සාත්‍ර කියන උඩුත් හිටියා. එක දිග තුනේ. ඒතකොට මට ඒ කන්ටිනියු කරන්න බැරුණා මගේ ස්ටඩීස්. ඉතින් මම ගියා මම සින්දුකේ කියන මේසෙට ගාගෙන ඉන්නකොට මට ඒ වල සර්ලයිටින් ඇවිදින් මම තමාවෙලාට සර් වල් ඉන්නකොට සර් කකුලින් තවන් දෙකල් තියෙන ඉමින් තට්ටුවක් දදා ඉන්නවා. එක සර් කෙනෙක් ඉතින් ආව ගමන් රුපියල් 20ක් දෙනවා කන්ටිමට ගිහිල්ලා ඉවරනවා මේක ඉතින් මම ඉන්නේ ප්‍රින්සිපල්ට කතා කරන්න බැහැ මම කන්ටිමට ගිහින් වල් කතා. අපි ගීතයක් අහමු පුංචි කුරුළු කූඩුවේ කවදාද මේ ගීතේ රචනා කළේ මොනවද මතක ඕක ඕරලෑන්ඩු කියලා මහත්යෙක් ඇතර මම දැකලා නැහැ මේක මියුසික් කරේ මගේ ආදරණීය මිත්‍රයා සුනිල් ධර්මසේනයන් මේ ගීතය සංගීත කරේ හොඳයි අපි ගීතය ගමු Thank you.
से होतम तैनक बल्ला उन कूट वह दुवे कब पट उन रक गन्नाई में जस तुम बिंदे किच पिच का पुच बैठो भी अब तस के हुए वो को यालू अने उन तकल कैट विस किरवे उच्च कुरुलु कूटुवे उन हिन्न वपाटुवे पाम कुरु विस करंद निका दियालुवे குருளு கூடுவே உம் இன்னவ பாடுவே எப்பாம குரு விசுக்கரங்கனிக்காவே විවිධාරේ රස මවන ගාන ශිල්පී සමන්ද සිල්වා අද 70 වේ ලංකාරේ හැඩ කරන්නේ. ඔවුත් එක්ක අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ඒත් එක්ක මේ රස මිහිරි මතක ආවර්ජනයට අපිට අද ඉඩකඩ ලැබෙනවා. අයි සංගීත ඉගෙන ගත්තාද? නැහැ. කවදාවත් කොහොමවත් ඉගෙන ගන්නේ නැහැ. එතකොට ඔබට සංගීත ඉගෙන ගත්ත ඉන්ස්ට්‍රුමන්ට්ස් ගන්නද? මම ස්කෝලේ මේසේ. බංකුවට නම් ඒකෙන් බංකුවෙන් තමයි ටෙම්පේ හදාගත්තේ. ඒ පන්ති පිටිපස්ස පෙළේ ඇරෙන්න පාසලේ ප්‍රසිද්ධ ස්ථානවල එහෙම කලාකටයුතු කරලා නැද්ද? කිසි දෙයක් නැහැ. කිසි දෙයක් නැහැ. එතකොට දැන් බොහෝ අයට තියෙනවා පාසලෙන් ලැබුව අත්දැකීම්. ඒ කියන්නේ සමිත සමාගම් වෙන්න පුළුවන් විවිධ තරඟාවලි එහෙම අත්දැකීමුත් නැහැ. නෑ නෑ මම සුමන් ක්‍රිකට් ගාලා තිනවා. කබින් කළා තිනවා. කැප්ටින් කළා තිනවා. ඒතර අපේ අම්මලා ඒ කාලේ මේව නිදහසක් දෙන්නේ නැහනේ. අතින් අල්ලන් ස්කෝල අරන් ඉතින් එයාතින් ඒ ගැන කනගාටු වෙන අපිට අපි එක්ස්පෝස් කරන්න ඉස්සරහට අපිට මොකක් කරේ විලින් පැත්තෙන් තැන තිබ්බ කාලයක් තිබ්බ අම්මලා ඉස්සර අපේ ඉතින් ඒ ඒකෙන් තමයි ආන්තන් මෙ මේ තත්ත්වයට ගෙනයි මොකද අද ඉන්න සමාජයව ගෙන අපි අපේ අම්මලා අපි හැදුවේ සමාජය ඉතින් අතරත් අම්මලා තාත්තා ගැන කතා කරනකොට ඇය කඳුළුත් එනවා අපිට සාම ඒකල නැත්නම් අපි නෑ කියන්නේ. අදයි සමාජයේ වෙනස් දෙයක් කරලා තියෙනවා. සංගීතය ඉගෙන ගත්තේ නැති වුණාට ඒ හැකියාවන් මම හිතන්නේ ජන්මයෙන් අරන් ඇවිල්ලා පෙර භවයකින් හෝ අරන් ඇවිල්ලා නැත්නම් මෙච්චර කාලයක් රැඳෙන්න දැන් අපි ඔබ මෙතෙක් ගායනා කළ ගීත තුන ගත්තත් ඔබ ඒ ගීත තුන විවිධාකාර රස මවමින් ගායනා කළා. එවැනි දෙයක් බය නැතුව කරන්න එව නැත්තම් මේ වගේ වික්‍රමයන් පාන්න එහෙම හැකියාවක් තියෙන්නට ඕන. භාෂා කීයක ගීත ගායනා කරන්න පුළුවන්ද? මට දැන ඇතර ගෑන මතක නැහැ. ඒ කාලේ මැනික්ස් සංස්ථා ඉන්නකොට කොහොමත් අපි ජපන් භාෂාව ඉගෙන ගන්න ඕනේ. මොකද ජපනිස් තමයි ගොඩක් මැනික් බිස්නස් වලට එන්නේ. දැන් මට ජර්මන් භාෂාව පොඩි පොඩි ගේන ලුකුවට නෙවි. ඔව්. හරි කවුරු ආම ඇත්තට බිස්නස් එක කරන භාෂාව විතරයි. ඒක ඉතල නැත්තම් මේ ලොකුවට හිටන ජපන් දන්නවා අරව කියලා බුරුව පූර්වට කියලා වැඩකුත් නැහැ. ඉතින් මේ ඒකෙන් උනේ එකම දෙයක් තියලා තින්නේ හරියට අපිට අධ්‍යාපනයක් තිබුණින්ද මම කියන්නේ අධ්‍යාපන දෙක කලාකරුවෝ නැහැ කියලා අලුතින් ඉන්න කට්ටිය හැමදාම අපි අංකසි එක ෆ්‍රේම් එකක් අසීතියේ ඒකෙන් පිට පැන්නම නැහැ. අද නිදහස අපි දරුවන්ට දෙන්න ඕනත් අපිට ඒ කාලේ දුන්නේ නැහැ. ඉතින් ඒ බලනකොට ඒකත් ඇත්තවල නමුත් අදත් දන්නවා අපේ බුද්ධාගම කියලා තියෙනවා ජීසස් ක්‍රයිස්ට් කියලා තියෙනවා විදුත්තම් පුදන්න කියලා. බාලයන් ඇසුරු නොකරන්න කියලා.
හරි අද බාලය ඇසුරු කරන්නේ මේ බාලය ඔයාගේ වයස උන්නේ ඔයා හසගෙන ටිකක් ගුඩින් අපි අතර දෙකොත් එහෙම ඕන මට වැඩි දවසක් කර වැඩි නම් මං වඳිනවා මං සර් කියනවා ඒක තමයි මගේ ජීවිතේ තියෙන්නේ අම්මා උගන්නපු දේව ගෞරව කරන්න ගෞරව මං කැමති ඔබෙන් අහන්න වෙනත් භාෂාවක ගීතයක කොටසක් පුළුවන්ද පොඩි එකක් ගන්න පුළුවන් මොකක්ද ගන්නේ Bésame, bésame mucho. Tengo miedo, pero te espero a ver. Bésame, bésame mucho. Tengo miedo, te espero a ver. ¿Qué te dijiste? Malo y tan loco. भाषा बताते भाषा मे अभी जनप्रिय गीते कहानी नियर एपी नगल गीते मीट टीका नवत गायन रीमेक जनप्रिय मट के मे गीते මේ ගීතය ඇත්තරම 85 දශකයේ රෙකෝඩ් කරේ මේක ලිව්වේ ගුවන් පෙරා මේ අයියා අපේ මමයි නිමල් ඩයිසු තමයි ඉතින් මමම පොඩි කැලේ දියු තුනක් දැම නිමල් මියුසික් ඔක්කොම කරේ මේ කොරෝනා වෙලාවෙත් දැන් එකට දෙකට කට්ටිය ඔ පිට කට්ටිය මම දන්නේ නැති කට්ටිය කතා කරලා සින්දු ආන් ඉන්න කියලා කියනවා ඉතින් මරත් කතරේ නිරා ගන්න වෙලාවකුත් තියෙනවා මම සන්තෝෂනේ ගීතය මේ ගොඩක් ජනප්‍රිය වුණා. වරන් පෙරේරා කියලා කියන්නේ පුදුමාකාර ගේයපද රචකයෙක් සංගීතවේදියෙක් අපි දන්න බොහෝ ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ ඉතාම ජනප්‍රිය ගීත ඔහු තම රචනා කර දුන්නේ. හැබැයි වැඩ දිනක ඔහු අගය කරන්නේ නැහැ. හැබැයි ඔබ බොහොම සතුටින් ඒ අගය කිරීම කරමින් ඔහු මතක් කළා. එතුමන්ටත් ගෞරවය අපි පුද කරනවා. අපි ගීත ගයමු. Vasanavaravidagiya
පිය නගලා මැනිකේ ඔබ දුර එනවා දැකලා වෙස නිවි සිත පිරු හද සිනහස දැනුණා සිත පිරු හද සිනහස දැනුණා සිත පිරුණා හද සිනහස දැනුණා ඇත්තාවේ විවිධ වටිනාකම් අපිට හඳුනා ගන්න ලැබෙනවා. ඒ අතරේ තවත් මිල කරන්න බැරි වටිනාකමක් සමන්ද සිල්වා ඒ ගායන ශිල්පියත් එක්ක මතකාවර්ජනයක් සිද්ධ කරමින් ඒ ගී රස මිහිර නැවත අපි 70 ලංකාරයේදී අද රස විඳමින් ඉන්නේ. අපි දැන් ගීත කීපයක්ම රස විඳ මෙතෙක් කතා බහ සිද්ධ කළා බොහොම රසවත් විදිහට මේ කතාව යන අතරේ මම කැමති මේ කතාව අහන්න අයියේ. පොලිසියෙන් හිතක් තිබ්බා කිව්වා යුද හමුදාව ගැන අපි කතා කළා. එයාසිලෝන් එක ගැන කතා කළා. කොමාරි මැනික් සංස්ථාවේ ඩිප්ලෝමාවක් කරලා ඔබ එහි සේවයේ යෙදුණා. මේ හැම දෙයක්ම අතරේ දෙමෝපියන්ගේ අකමැත්තක් තියෙද්දි ගායකයෙක් වෙන්න අදහස ඇතුනේ කොහොමද? නෑ විතර මම මැනික් සංස්ථාවේ ඉඳ කාලේ අපි අම්මලා මේ ගාමන් සර්වන්ස්ලානේ. ඉතින් මම බැලුවා මේක ජීවත් වෙන ක්‍රමයක් තියෙනවද නෝ ඒගොල්ලන්ට කරදර ගන්න බෑනේ. ඊට පස්සේ එතනින් පටන්ගෙන මම ගල්ගිස් හෝටලේ සින්දු යන්න පටන් ගත්තා. සංචාරක හෝටල් ගල්ගිස් හෝටලේ පළටි ලාලංගුෂ්ට ගීල එකක්. ඒක මං බටීර ගීත හින්දි ගීත සිංහල ගීතේම ගායනා කළා. මට රුපියල් 30 වැඩි හම්බෙන්නේ. අයියා ඒක ඉල්ලීමක් කළාද නැත්නම් ඔබ ගිහින් මම ගිහිල්ලා හිතාගත්ත මම වැඩේ කරනවා කියලා. ඒ අවස්ථාව එයා ලබා දුන්නා. අම්මලා දාත්ල ඒක ලබා දුන්නා ඒක මගේ කැමැත්ත කියලා. ඒ කියන්නේ ඒ විදිහ දෙමෝපියන්ගේ හිත වෙනස් වුණා. අනිවාර්යයෙන්ම බැලුවා මම ඇත්තටම අම්මට කිව්වා මේ මම සින්දු කියන්න ආසම කියන්න කියලා. හැබැයි ගෙදරින්ද ෆුල් චෙක් කරන්න මාව. ඔව් ඉතින් මම පේරගුල කාපු ගාලිකුත් ඉබර ඇයිනවා ගෙදරින්ද ගම. ඉතින් ඕකෙන් තමයි ගල්සිකොටලෙන් තමයි මම ඉස්සලම් පළංගෙන ඉස්සරහට මාරන් ගියේ. මුල් කාලේ ගායනා කළේ ඔය හෝටල් එහෙම මොන ගීතද කාගෙන? මම හින්දි ගීත ගායනා කරා. මට තාම මතකයි මමයි සොයිස මහත්තේ ෆිල්ම් එක පරිච්ඡකේ මමත් ගියා ස්කූල් කට් කරලා කැසට් එකක් අරන් ගිහලා බලනෝටේ රන්සේත් අපිත් හිටියා සින්දු මුසාෆිර් යාරෝ පරිච්ඡේ සින්දු දෙන්නම පස්සේ ඔය සමන් නැයි මං කොහොමත් ඔබ රෙකෝඩ් කරනවා අද රැට උපියන්න නෝට්ලි ගියා මට රුපියල් 30 හම්බෙන්න 250ක් මොනේ දර දැන් අපි ගත්තොත් සිංහල ගීත ගායනා කළේ නැද්ද ඒ කාලේදී? ඔව් අතෝ කිව්වා. කායි ගීතද ගායනා කළේ? සීට විනාඩු මාතේ එම් එස් විනාඩු මාතේ. කීය හැම කෙනාද කිව්වා. සීටිගේ ගීතයක් අහමුද? පොඩි කැලක් කියන්න. ආනිටිnga කිඳකෝ ඔබේ තාත පොටක් දෙන්නකෝ ආයිද කලබල අහක බල බල යන්නේ ඩිංගක් දෙන්නකෝ කුඹු කුඹු ගහ යට බට කැලේ නාන විටදී ඔබේ තොලේ දන කව්වේ ගිලි ගිලි එදා පැලහිටපු හැටි සම මතකයි ඊයේ වගේ මයි රත්නාවේ සැලි සැලි බොහොම පුරි මේ ඔබට සංගීත කණ්ඩායම ඔක්කොම කීයක් තිබද අද 5ක් 6ක් තුනක් එතකොට ඔබ ඔය මුල් කාලේ හෝටලේ ගීත ගායනා කරන කාලේදී මේ සංගීත කණ්ඩායමක සම්බන්ධ වෙලාද හිටියේ? ඔව් ගොඩක් බෑන්ඩ්ස් නෝකට ගීත මම හිටියා. මොනවද ඒ? පීපල් නෙක්ස්ට් ඩෝ. මොන්ස්ටර්ස් අර අපේ ජනප්‍රිය ගිටාර වාදක මේ අපේ කමල්ගේ බෑන්ඩ් එකට මම සින් කරේ. ඊළඟට තමයි සියක්
වාද වුන්දේ සින්දු කියන ගායකකවකට පත් වෙනවා. හ්ම් හ්ම්. සියක් කරනවා. ඒක ඉස්සෙල්ලා මෙසලම කීබෝඩ් නැති කාලේ. හ්ම් හ්ම්. එනස් සොයිසා කියන චූරි මාව ගත්ත සින්දු කියන්නේ. ඒක බෑන්ඩ් එක කොලැප්ස්. තොට කීබෝඩ් මොකද තිබෙන්නේ. එනස් සල්ලි දෙනවා. මම කියලා සින්දු 10-15 කියනවා. ඔව් සෙන්ටි කියන ගායකයත් අපි දැන් තමයි ලෝක කේන්ද්‍රගස්ලා. ඒතොර කීබෝඩ්ස් මොකද නෑ. එනස් ඒක කොමරි මාව දාන් ගියලා गीत गायन करण प्लान पड़ा गहाल वादिकुना बैंड का बैंड तून के कुंभन दैंबाड़े पेटऊ गाल बैंड हमें का बैंड पाए तात के नमट अम्म के नमट अंगी के नमट कूता के नमें मुड़मुरा नम बैन दागल मट बैंडी सेवेटी सुल सेवे क्या पुलवा හිතාගන්න කවදාරි ආයතන ලොක් කරනවා කියලා. ඇත්ත. ඒ වගේ තමයි වෙලා තියෙන්නේ. ගීත ගායනා කරන සංගීත කණ්ඩායම ගියා මුදල්ගත ටික කාලෙකින් සංගීත කණ්ඩායම වල දෙකක්. ඒ කියන්නේ අර ආසාවත් එක්ක ආපු දෙයක්. තවත් ගීතයක් ගායනා කරමු. මේ ගීත ගැන දෙයක් කතා කරන්න තියෙනවා සුරූපී විරූපී. ඔව්. මේක සංගීතකරු මෙල්ලෝ ධර්මරත්නයන් කිව්වේ උපාලි පෙරත් එක්ක මේක හරි සුන්දර ගීතයක් මමයි මං හිතන්නේ මම මේ අවුරුදු කට පස්සේ මේක රෙකෝඩ් කළත් නෑ මේ මං තනියෙන් කියන එකක් මම හිතන අද පොඩි ට්‍රයිල් එකක් දානවා ඔබතුමාගේ ලින්පර බොහොම සතුටින් මේ අවස්ථාව දැන් ලබා ගන්නවා අපි මේ උපාලි පෙරේර මහත්මයාට අපි ඕවර්සීපත් කරන්න ඕනේ මේක හැබැයි ඔහුගේ ගීත ටිකට හරි මේක පටිගත කරලා තිබ්බා නේද එයාගේ එක ටිකට එයාගේ ටික තමයි කිව්වේ අද අපේ ඉල්ලීම පිට 70 ලංකාරයේදී තනියෙන් ගායනා කරනවා एक हितक पिपुन वेनस माल देखा वेन एक पाउले उपन वेनस सहोदरियन सुरूपी विरूपी नाम पट बैनुने ओन निसा पोते निखातर मांगुनी एपा एपा रे विटनु रूपेट एपा रे विटनु ලොවේ බොහෝ දෙනෙක් සුරූපී කියලා
සැබෑවටම රැවටෙන්නේ විරූපී දැකලා දුටු පමණින් විරූපියයි අහක නොබලලා ඇතුලෙන් ඇය හඳුනා කනු කවුරුද කියලා එපා එපා රැවටෙනු රූපෙට එපා රැවටෙනු එපා එපා රැවටෙනු රූපෙට එපා රැවටෙනු එපා එපා රැවටෙනු රූපෙට එපා රැවටෙනු මං කැමති ඔබේ ගුවන්විදුලි ගමන ගැන කතා කරන්න. දැන් අපේ මුල්ම ගීත ගායනා කරද්දිත් ඔබ කිව්වා මං ඒ වෙදි ගුවන්විදුලි ශ්‍රේණිගත ගායකයෙක් කියලා. මතකද මුලින්ම ගුවන්විදුලි ගීත දවස? ඔව් ගීත දවස මතකයි. ඒක හිටියා මාචා සරත්නන්සේරියන් හිටියා. බෝඩ් එකේ මම නිදිමරලා ගියේ ජෝගාලරන්නේ මං බයි බයි ගියේ මං දන්නේ සරත් ඉන්න මං හොරෙන් ගිහලා හම්බිනවා ගීත දිනව මම එනවා කියලා බෝඩ් එකට. මං සින්දු ගැල්ලක් කියනකොට නිදිමරලා තකෝ යන්නේ යන්නේ කිව්වා. මම තේත් බැලු. ඔයා නිදිමරලද කොහෙද යන්නේ? නිදිමරලද කොහෙද යන්නේ? යන්නේ 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 කිව්වා. මේ මොකද ඒ ගානක ගීතේ මතකද එහෙම? කායි ගීතද? සම්පක්ෂණ ගැන එහෙම. ඔබ මං කිව්වේ පෝල් වෙනාඩෝ මතේ ගීතය. මේ ජෝතිපාල මහත්මයාගේ ගීත වලටත් ගොඩක් කැමතියි නේ. ජෝතිපාල කියන්නේ සුන්දර ගායකයෙක්. මියුසික් එක ඉගෙන ගත්තේ ඉරණෙවි. ඒ කටාණ්ඩ රහන් ඉතින් ජෝසිස් ජෝති ඒ වගේ ගායකෙක් මම හිතන්නේ අපිට අපිට ඒවි මොකද මිස්ටර් මොහමඩ් රාෆි කියපු සින්දු මම හරියටම මිස්ටර් මොහමඩ් රාෆි ෆලෝ අප් කරලා තිනවා නමුත් ඒට වෙද සමාන සින්දු ජෝතිපාල ගිල් දෙන ඒට වෙද ඒ තුනටදී හොඳට හරි සුන්දර හදවත රත්තරන් කියන්නේ දින දෙයක් ගත්තා අල්ලි ගියක් දුන්නම ගිහලා උදේ පාන්දර කට්ටියකුත වෙන කන්නසුණු කන්න බොම් දීලා හොඳ ලස්සනම ජීවත් වුණේ චරිතයත් ඇඳන් ඉන්න ඇඳ මුණක් දීලා ආයෝ එහෙම කනේ මේ ජොතවල මන් තේ ගීතයක් ගන්න ඕ නීල දැස පුරා සිහින ලුවෙන් පෙරා දැස කැලුම් නුරා මව්පෙ පෙම්බරා සසරේකට සරා පැමිණ පිරුම් පුරා ඉහත නොසිතුයුරා මව්පෙ පෙම්බරා මව්පෙ පෙම්බරා ජෝතිපාලයන්ට කියලා තියෙනවද ඔබ මෙහෙම ප්‍රිය කරනවා ගීතවලට මෙහෙම කැමැත්ත ආදරේ කියලා දිනවා බස් එක යන කට්ටිය අපි ඉස්සර අමරදේන් පවා අපි ඔක්කොම එක බස් එක යන්නේ ප්‍රසංග තමයි බෙන්සෝල යන්නේ සමහරක තාම ත්‍රිවිධල යනවා අලුතෙන් අබගා යනවා BMW එක තමයි ජීවිතේ කියන්නේ අපි තාම ඉතින් ත්‍රිවිධලවත් යනවා පුෂ්සයිකලෙත් යනවා බෙන්සෝලත් යනවා ඉතින් මේ රූපවාහිනී ඉතාමත් ජනප්‍රියන ඔබේ ගීතයක් මං ඊළඟට අහන්න යන්නේ මට ඊට කලින් අර ගුවන්විදුලි කතා ඉවර කරන්නයි මට කියලා දෙන්න ගුවන්විදුලි ප්‍රචාරණ ඔබේ මුල්ම ගීතය මොකක්ද ඒක ඇත්තට එක පළවෙනි සින්දුව ඒකත් නැවතුවා වායි වායි මං ආයි සින්දු කියලා කියනවා ඒක කියන්න තියෙන්නේ මේ කිරිසුවඳත් එන්න කලින් රට වෙනුවෙන් පෙරට වරෙන් හරිද ඕක කිව්වමකෝ මේ ඕ මේ මම අවුරු විසිගානි කතාවක් මේක මේකම අර උස්සන්න හදන තරුණ ජවයේ උස්සන්න හදන එක කපල දැම්ම ඒක ඉතින් ගැපුණා මට තව ටික වෙලාවකින් අහන්න හිතුණු දෙයක් මම මේ දැන් කියන්න යන්නේ ඇයි ඔය වගේ පුංචි පුංචි වචන හින්දා බොහෝ නිර්මාණකරුවන්ගේ නිර්මාණ අපි කියන ලත්තනම ලොප් වුණා කියලා නැත්නම් එයාගේ නිර්මාණ වලට ඒ බාධාවක් වුණා අපි ඒ ගැන පස්සේ කතා කරමු අර මම කියවනේ රූපවාහිනී තාම ජනප්‍රියුණු ගීතයක් තියෙනවා කියලා රූපවාහිනී ගීත දර්ශකවල ඉදිරි පෙළ තිබුණු ගීතයක් අපි ගීතය අහලා ගීත ගැන කතා කරමු ta
මන නිල දිගේ ඇදලා යන පස්සේ තමා පිරිලා දහසක් මෙතුමා වෙත යොමු වෙනවා සිතමා පිරිලා යන නිල දිගේ ඇදලා යන පස්සේ තමා පිරිලා දහසක් මෙතුමා වෙත යොමු වෙනවා සිතමා පිරිලා විදුලිය වාගේ වැදිලා යන විට ඇත නොපෙනි විදුලිය වාගේ වැදිලා යන විට ඇත නොපෙනි දෙසවල් වගේ විරිලා ඇසිඳල් විති ආගෙලා තන නිල්ල දිගේ ඇදිලා යන වාසිතමා පිරිලා දහසක් මෙතුමා වෙත යොමු වෙනවා සිතමා පිරිලා සැඩහිරු ඇත්ත දිලෙන සුවපර මෙසැඳෑවේ සැඩහිරු ඇත්ත දිලෙන සුවපර මෙසැඳෑවේ හසරැල්ලැග සතුටිල්ුවක්ගල් හිතිකා ගැහිර තන නිල්ල දිගේ ඇදිලා යන වස්සිතමා පිරිලා දහසක් නෙතුමා වෙත යොමු වෙනවා සිතමා පිරිලා තන නිල්ල දිගේ ඇදිලා යන වාසිතමා පිරිලා දහසක් නෙතුමා වෙත යොමු වෙනවා සිතමා පිරිලා සිතමා පිරිලා සිතමා පිරිලා අදටත් ක්‍රිකට් තරගයක් තියෙද්දී රූපවාහිනියේ ගුවන්විදුලි හැමදාම ඇහෙනවා මේ ගීතය දවස් තුන් හතර පාර ඇහෙනවා අර ඒ කාලේදී ඔබේ ගීත ගුවන්විදුලි ප්‍රචාරය නතර කළාට මේ ගීතය අර ප්‍රචාරය කරන්න එපා කිව්වොත් ප්‍රචාරය කරන මට්ටමේ ගීතය බවට දැන් පත් වෙලා තියෙනවා කොහොමද මේ ගීතය නිර්මාණය වුණේ ඇත්තට ඉතෝරා බෙට්ටිස් ස්ටේස සැයිලන ක්‍රිකට් ජාත්‍යන්තර අපි ඒ කාලේ අපි ගත්තේ 83 වගේ අවුරුදු ඒක කැප්ට අපේ මගේ ස්කෝලේ නාලන්ද බන්දුල වර්ණපුර අයියා තමයි ශ්‍රී ලංකා කැප්ටන් කරේ කීත් ෆ්ලෙච්ච තමයි ගැවේ ඉංග්ලිෂ් ටීම් එකේ එතන ලැරන් සූජාවරන් කිව්වා සිංදු 16ක් රෙකෝඩ් කරමු කියලා දෙදනියාලසන් රායකයා මුවනන් පෙරර මම ලැරන් සයියා අපි ඔක්කොම සිංදු 16 රෙකෝඩ් කළා 12ක් අපි ඔක අරංගික අස්කි ක්‍රීඩාංගනේ ගිහිල්ලා කිත් ප්‍රචට දීලා බන්දුල වනකු අයර දීලා අන් පස්සේ ඕක ගියා එතර රූපායන ආයතනයක රේටිංස් වල ඒකේ ලංකා වැඩිම ඡන්දය තන් නිල්ල දෙකට දැන් ඔබ පාසල් කාලේ ඉඳන් ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරානේ ඔව් ඒ අදහස ඇතුළත මේ ගීතය වර්ණන් මහත්මයා ලිව්වේ නෑ නෑ එහෙම දෙන්නේ නෑ නියාලෙසන් මහත්තයා ක්‍රිකට් ගහලා නෑ ඔව් වර්ණනේත් ගහලා නෑ එහෙම ඒ ප්ලෑන්ස් විජයරංගේ කරපු අතු නිර්මාණ ඒතුමා ඉතුරු තේවල තමයි කරේ අය අපි අර කලින් කතා කරේ 70-80 කියලා කියන්නේ ගුවන්විදුලියේ මේ ඔය නිර්මාණකරුවන්ට දැඩි සීමා බන්ධන පැනවූ කාලයක්. එහිදී ගොඩක් අය ඒකට හොඳත් කියනවා. ඒ කියන්නේ ඒ හින්දා තමයි අදටත් අපිට රස විඳින්න පුළුවන් ගීත පෙළක් නිර්මාණ වුණේ කියලා කියනවා. හැබැයි දැන් ඔබ අර කී උදාහරණත් එක හිතනවා නෑ. මේ වගේ ගීතත්
අපිට ඇහෙන්න තිබ බාද වෙනකොට අපේ ගීත සාහිත්‍යයට එකතු වෙන්න තිබුණා මේ සීමාවල් නිර්මාණකරුවන්ට මොන වගේ බලපෑමක්ද කරේ ඇතර ගරන් තිබේ සීමාවක් කියන්නේ ඒ කාලේ අපිට හොඳ දෙයක් කරොත් ගුවන් අපේ රන්සාමින් මුර අපේ මිත්‍රෝ තිරිය අපිට ආදරය කරතිය එතුමල බව සිින්දුවක් ඊලකුවම අගේ ගොඩක් සෙල්ලන් කරන්න පුළුවන් ගහලදින අපිට අද අද ලංකාවේ වෙන්න තො ඉන්න එක එකක් තියෙනවා ඒක බිහි රජයේ කාලේ මම කතා කරලා තියෙනවා මේක සංගීතිකනේ ඔතොරිටි එකක් කරන්න ඕන දැන් පොත ඔතොරිටි වගේ මේ හැම සිින්දුවක්ම එනකොට මම මේ කාටත් අගෞරව කරන දෙයක් නෙවෙයි කියන්නේ සංස්කෘතිය රැක ගන්න නොකුල් ඉස්සෙල්ලා සිංහල එකක් මොකද මම දන්නවා ඇයි එංගලන්ත ගියත් පැරිස් සිටි ගියත් ඒ සුද්ධෝ ඒ සුද්ධෝ ඒක දූලා පුතාලා ජීවත්වන ක්‍රමයට වැඩිය හාත්පසෙන් කොළඹ ඉතර ඇඩ්වාන්ස් ලංකාව දැන් තේනවා ඉතර ඇඩ්වාන්ස් දැන මොකද අද එන්න එන්න සංස්කෘතිය නැති වෙනකොට මේ ඒ තත්ත්වය නෝ සිංදු තත්ත්වෙත් ඒකට බාප් ඕක තියෙන වතුර ටික හැම සිංදුවක්ම හැම එක බෝඩ් එකක් දාලා දාලා ඔක්කොම කරලා සිංදු වචන බලලා මියුසික් බලලා ඔක්කොම කරලා රූපය මේ ටීවී රේඩියෝ ස්ටේෂන්ස් වල දාන්න පුළුවන් නම් එදාම වගේ නැත්තම් මේක එන්න එන්න තිරුමන් නැත්ත සිඳුත් වදිනවා දරා සිත කුණහප සිඳුත් වදින කාලයක් එනවා ඉතින් ඕක නැවතුනේ නැත්තම් රටට ඒකාලි බලන ආපු සිඳු හැම දෙයක්ම මිනිස්සු හරියට තෝර ගත්තා අද වුණා තියෙනේ බලනකොට අපිට තිනා යනවා අයිතේ අද ගායකයේ ගායකයා මොකාද කියලා හොයාගන්න බැරි තත්ත්වයක් එළ ඉස්සර සිටි වෙනවද සිඳුවක් එනකොට මන සිටි කියලා සිටි කියන්නේ කියලා දන්නවා එම් එස් එක සිඳු කියන්නේ එම් එස් ශ්‍රීනාන්දු කියලා හරිද සනත් නන්සරේ ආචාර්යගේ තුමාගේ සිඳු කියන්නේ මේ අපි දන්නවා ඒක අය කාලේ දැන් බලනකොට හොයා ගන්න බෑ අද ගෑනු වොයිසස් වැඩි මොකද ලංකාව වෙලා තින්නේ එකම ටෝන් එක තින්නේ එකම දෙයක් තමයි කරන්නේ අයිත් එක හයි ෆ්‍රීකවෙන්සි කියනකොට පිට මන්දන් නැමු කොයින්ද කියලා පිටතර කාලා කරනවද කියලා උඩට ගන්න කිසි රසයක් නැහැ ගීතේ ඕක තමයි ඔවත් ඔය බැලන්ස් කරනවා කරන්න බැරි එකම දේ මාධ්‍ය වැඩි වුණා මාධ්‍ය වැඩි වෙන වැඩි වෙන සල්ලි වියදම් කළා ගාන ක්‍රමයක් ආවා හරිද අද ඉන්නේ නිෂ්පාදකරු ඉන්නවා මේ මං කියන්නේ කා නම් පිටි දවල් ගියොත් එම අලුත් ගායක අන්න ඉන්න ඔටර්ස් එකේ අන්න CCSSCගේ අන්න CCCගේ හරි ඒ කාලේ ගොංගිල ගියාම ප්‍රේමිකයා මට ඒකක් කරන් දෙනවා කේඩි ගෑ මට ඒකක් කරන් දෙනවා ආර්සිනේ විචාරණගේ කරන් දෙනවා ධර්මස්සවික්කුන් ආන්ද පුංචිය වරන් දෙනවා ෂෙල්ටර් නැයල් ආරන් දෙනවා දැන් එහෙම නෙවි දැන් මෙහෙන් අපි අරන් යන්න ඕනේ එතන දෙන්න ඒ තත්ත්වය ඇතින් අර ඔබ කියපු කතාව හරි ඒක හරි වේදනාත්මක කතාවක් ප්‍රමාණාත්මක ගොනු නාලිකා වැඩි වුණා ඊට සාපේක්ෂව ප්‍රමිතිකරණය සහ මේ නියාමනය කියන එක නැතර නැති වෙලා ගියා දැන් අද වෙනකොට يعني කිසිම බලපෑමකින් තොරව තමන්ට හිතුණු දෙයකට සංගීත මුසුකලා අන්තර්ජාලයට දාලා ඒක ගීතයක් කරන්න පුළුවන් අන්තර්ජාලය ජනප්‍රිය වෙන ගීත තමයි දැන් ගොනු නාලිකා වල ඇහෙන්න පටන් ඒ වගේම තමයි දැන් මම සින්දුවක් කළා දැන් මම යනවා ඔක අරගෙන වෙනම ස්කොට්ස් වීනෝ දාලා ප්‍රොමෝෂන් ටීම්ස් ඊළෙනවා මයංගරෙට් ඊළ රෙකෝඩ් බාර්ගෙන අපි ආවේ හොඳම ගීතය හොඳම ගීතය මොකක සින්දුවක් කියනවා කවුද ගායක අප්පුවාමි කියලා කියන්නේ ඉතින් අර මයික් එකක් අල්ලනවා අද මේ දවස වැඩිම කැසට් එකක් එන්නේ කාගේද සීඩියක් එන්නේ කාගේද අප්පුවාමිගේ හරි සල්ලි අරන් අප්පුවාමි ප්‍රොමෝට් වෙනවා අන්ට අප්පුවාමි හොයාගන්න නැහැ ඕක ඔය අප්පුවාමිල ජීවත් වෙන මයියන්නේ වැද්දොන්ගෙන් කන්නේ දුනීතලෙන් ගහලා දානවා දැන් ඔය වැඩි කරන උන්ට දැන් මං කියන්නේ අලුත් පරපුර එන්න ඕනේ අලුත් පරපුර නමුත් මේ යන්නේ සිස්ටම් එකේ මේ කොම්පන් රුපියල් ගෙවල් යකුණලා මං දන්න කටේ ගෙවල් වල පුංචි ළමයි ඉන්නවා මේ සුපර් ස්ටාර් වලට ඇවිල්ලා පැරිලා ගෙවල් වලට ඉන්නවාද ඔව් ජීවත් වෙන කම එන්නේ නැතු මේ ඒකට හරියන්නේ නීම විනිශ්චය මණ්ඩලත් ඉන්නවා විනිශ්චය මණ්ඩල උන්ට වැඩි සින්දු කියන පුළුවන් ළමයිත් ඉන්නවා මොකද හරි ලංකාව වෙලා තියෙන්නේ මේ සමහර අය ඔය තරඟ වලට යන්නේ ගෙවල් දොරවල් විතරක් නෙමෙයි තමන්ගේ රැකියාවෙන් පවා ඉවත් වෙලා ඇත්තට ඊට පස්සේ ඊළඟ වටේ ගෙදර මේ දැන් මම යන්නෙත් ඇත්ත ඩග් බෝල් මොදන මම අම්පාර එක ගියාගෙන අම්පාර ළමයට බැලනොත් මම ඔයත් මං සින්දු කියන්නේ මට අල්ලංගා ඒට වැඩි උන ගුටිනෝ ගෙදරට ලා ඉන්නවා
चंडिया बाजार के साइज दमला नासर एक गोरी कर परल गाल पार वेतिल कैपिल किया मा देखड़ दुन्न कान पुर वाला इड पास काटत गाला उद तुम दत सेट एक अहम उना पा मम चांदिया वेला ए महित हुखा देवा बेलवान ओड कमत मगे चांदी कम मट मता फेला Let the heat and a van in there. Eva Tamay Mali Kerapu Modaka. Eva Tamay Mali Kerapu Modaka. Javagi adi happala udaruwen weda pindala ada tattavi peradila sautune man udade gihim bimata wetala deketa lamila giya korawela mara wede sine gan gabila giya pan chandiya vela ema hitapu kale man venwani moda kamata mage chandika mat mata kera leje itana wani mena Mai mali karapu modaka Mai kai mali karapu modaka Eka tamai mali karapu modaka Kema mai mali karapu modaka නවතත් 70 වෙලංකාරය සමග ඔබ රැඳෙන්න විරාමයෙන් අනතුරු අද අපි 70 වෙලංකාරය වටිනාකම් වෙන් කරගත්නේ සමන්ද සිල්වා ප්‍රවීණ ගායන ශිල්පියත් එක්ක ඇත්තටම ඔහු මොනතරම් වටිනාකමක්ද කියන කාරණාව මේ ගීත හද්දි ඒ වගේම මේ ඔහුගේ අදහස් දැක්වීම එක්ක අපට වටහා ගන්න පුළුවන් වෙනවා අපි ගොඩක් තැන්වලදී දකින්න ඇයි මේ මොනට එකක් කියන තවත් තැනක තවත් දෙයක් කියන දුවේ බොහෝ වෙලාවට අනිත් එක රූපයන්ට ආපම ගුවන් විදුලට ආපම පොත්පතක් ලැබුණාම එයාගේ හැසිරීම වෙනස් වෙනවා හැබැයි සමාජ ගායකයෙක් ඉන්නවා ගෑන් බ්‍රේන් එකට එනවා ෂෝක් එකට අපි යනවා
ලේනන කමර ගායකයා ගායිකාව උන් ඉතින් එංගලන්තේ යන්න කියලා ඔප්පු වෙන්නෙත් නැහැ එහෙම කට්ටිය ලංකාවේ ඉන්නවා අර අයිසර් දුප්පත් ගැල්ලම ෆැක්ටරි වල අනේ එර පුවා මාරු යනවා කෙනෙක් ඇවිල්ලා පඩි 40,000යි හරිද ඇවිල්ලා වන්දින කොට ෆොටෝයක් ගන්නවා සමහරුන් කියන දාඩි දානවා කියලා ඒ වගේ සත්තු සර්පය ඉන්නවා මේ කරස් විශේෂයෙන් විමිනිගන් සමහර මිනිස්සු එල බත් කරනකොට කාලේ මගේ ඔළුව අත ගන්න ඉරුවා ඉඳුල් කන්නේ මම මොනා කරන්නද කෙසේ කියලා උතන් සන්ලයිට් එකක් දාන්න මේ සමහර ශිල්පීන් කියන අපි අර කියන විදිහ පොලේ පය ගහලා ඉන්න ශිල්පීන් කියන ගමකට ගියාට පස්සේ මං වාගේ අත අල්ලන්නද කියලා විල්ලා අහනවලු ඔව් යන්නේ නැද්දි වැඳලා යනවලු ඒ කියන්නේ කලාකරුවට ඒ වගේ වටිනාකමක් එහෙම ලැබෙනවා ඒක නාගරික සමාජයට තේදි මතන ග්‍රාමීය සමාජය හොඳටම දැනන ඉතින් ඒ අයට ලඟ වෙනවද ඈත් වෙනවද නේද ඒ අය හින්දා තමයි කලාකරුව රැඳෙන්නේ අයි මේ ප්‍රශ්නෙට මට උත්තර දෙන්න දැන් ඔබත් 70 70 තමයි හොඳම ගීත හොඳම නිර්මාණ බොහෝවාගේ සිද්ධ වුනේ හැබැයි 70 ඔය ගුවන්විදුලි ගීත ගත්තොත් ශාස්ත්‍රීය පදනමක් මත නිර්මාණය වුණු ගීත වලට වැඩි ප්‍රමුඛතාවයක් තිබුණා කියලා අපිට හිතෙනවා හැබැයි ඔබ අර වෙනස් කොහොමද රැඳුනේ අපහසුුන් නැද්ද ගැටුම් නැද්ද නෑ අපහසුුන් නෑ කියන්නේ අපහසුකම් තිබ්බා නෑ මීයන් බෑ නමුත් සමාජයට ඒ කාලේ ඉන්න හරි අමාරුයි මම අවුරුදු 20 කාලේ බස් එක යනකොට මට සමහර ගායකයෝ කේලි කීඩේ ලීලවිනු ගාල් දිනවා හැබැයි ඒ කාලේ එන්න පුළුවන් හැම ගායකයෙක්ටම chance එක දුන්නා ජෝතිපායන්ද මිස්ටර් අමරදේවයන්ද අපේ මහාචාර්ය සනත්දන්සේද හරි ආදරේ හැබැයි හොඳින් හොඳින් ඉන්න ඕනේ ඒක අපිට පොඩි කාලේ ඇඟට වැදුනා හැබැයි එහෙම ශිල්පීන් ඔබට සැලකුවාට ටික කාලයක් ඇද්දි ඔබ ගායක ගායිකා සංගමේ සභාපති වුණා ඔව් සභාපති වුණා ඒක තියෙනන් ඡන්ද 161කින් 156ක් මට තිබ්බා හරි මම මේක වේදිකට එක්තරා විදිහේ එක්තරා නිෂ්පාදක වියක් ටීවී ස්ට් එල්දෙන ඉන්දියාවේ ගායකෝ ගොඩාක් එනවා රුපියල් 5000ක් ටිකට් එකක් ගුණන්දි බැගෙ ඔමගේ ඔළුවට හරියට වැදුනා එක්තරා ටීවී ආයතනයක ඉතින් මම සභාපතිලා ආවන් පස්සේ මම දැම්ම ප්‍රශ්නයක් ටිකට් එක රුපියල් 2000 දෙතෝට අපි කීයේ ගන්න විකුණන්න ගියා මම 100ට ගියා දැන් විතරනක 150ට යන් කියලා මම ගොඩ දෙක තීරණ ඇතින් ටිකට් එක 5000යි මෙන්න මේම දැක් කෙනෙක් කියලා දිනා මං අපි 5000 ගානේ ටිකට් 100යි ඔය මට හරියට උදව් කර මදුමා දරුවින්ද අපි ටොප් ෂෝ එකක් කරලා වෙන්නවා 108ක් කරේ කුතුහල ඊට පස්සේ ආ අපිට ප්‍රශ්න ආව කියන්නේ ගම් අතුරු ආව ඊළඟ සුනාමි ආව සුනාමි වෙලාවේ මම එංගලන්තේ හිටියේ මං කඩන් ටිකට් කඩාගෙන මේ ආව ඒතර පුද්ගලෙ මන්ට මං එන දවසේ මට 104ක් දුන්නා මං ෂෝ එක ගියාම මගේ මොන මූඩ් නෑ මං ඒකට මගේ සත්‍යයක්වත් එපා කියලා මම මයිකල් පෙර අපේ ගායකයට ගියා හෝල් එක බුක් කරන්න ලක්ෂ රුපියල් පැකට් 100ක් ගෙනාවා 104 ලක්ෂ රුපියල් පැකට් කියලා අපි ගිහින් විදුවා තංගල් දෙපෙළේසේ ඒකෙන් අපි සල් දෙකක් අඩු වුණා ඊට පස්සේ මම ඉඩමක් ගත්තා මම ප්ලෑන් නොකරේ ලාරපිගම් පර්ලිමෙන් ඉඩමක් ගත්තා ඉඩමක් ගත්තා නැසේ ඒකට ඉති අගමැතුමා ඉනාවේ කිව්වා ප්ලෑන ගාලා නේද ආවේ මොකද ප්ලෑන් අරගෙන නැතු වෙන්නේ ඇත්තට අපි චෝ කිරිමක් අපිට දුන්නා අපි ප්ලෑන් අවුට් කරා ගායකුන්ට නිවහනක් වගේ අසනීප කට්ටිය දාන්න ඔක්කොම කරා නමුත් රජේ පෙළුණා ඉදම වෙනින් කට්ටියද ගියා අපි දැන් යන තත්ත්වය අනුව ගායක සංගමේ ඊට පස්සේ අපි ඉන්න කාලේ අපි බැලන්ස් කරලා ගන්න ශ්‍රේණිගත කට්ටිය ජනප්‍රිය කට්ටිය අපි බෝඩ් මීටින් තියලා ගන්න මම සභාපති ඉඳලා මේක තෝසකඩයක් වුණා ඊළඟට පත්‍රවල ලියන මිනිස්සු ඒක අසරින් ගුවා හා ලීඩ් රයිටර්ස් අතින් ගුවා ගායකව නෙවෙයි ඒ වගේ තත්ත්වයක් අන්තිමට උදා වුණා දැන් හොයාගන්න බෑ ගායකයා කවුද නලාකාරය කලාකාරය හොයාගන්න වෙලා තියෙනවා නමුත් දිගේ පෙත හොඳ වැඩක් වුණා ඒක මම සන්තෝෂ වෙනවා ගායක සංගමයෙන් රුපියල් 1000ක් හැම ගායකයෙක්ටම දුන්නා ඒ ගැන මම බොහොම ඉතින් සන්තෝෂ වෙනවා තව සල්ලි දිනවා මම කතා පොඩ්ඩක් තාපොල ඇදලා දෙන්න කියලා මොකද අපි ඒක පෙට්ටිය දාන් යන්නේ ඕක ඒකෙන් සන්තෝෂ ඒකෙන් සන්තෝෂ ගායකව කියන ගොඩක් සතුට නළුලු එක එක්කවත් නෑ රුපියල් රුපියල් කුද මේ මොහොතේ කාටවත් උදව් කරලා නෑ
කන්න යන්නවා දන්නේ ආණ්ඩුවට බැනපත ආණ්ඩුවෙන් සල්ලි ගන්න. අය මේ මුළු ජීවිතේම කලාවට කැප කළ කලාකරවනව 70 80 හිටව බොහෝ දෙනෙක් අද වෙනකොට බොහොම අමාරුෙන් ජීවිතය ගත කරන අපි ඒක දන්නවා. ඒ අය අපිට කියනවා ඒ කතාව. ඒ අයට රැකවරණයක් ඕනේ, ශක්තියක් ඕනේ. ඒ අයට එහෙම ඔබට යෝජනාවක් පිළියමක් මොකක් හරි ඉතාම හොඳයි. ෂෝ කරවට ආවේ. දැන් මං කිව්වා ලක්ෂ 250 ගායක සංගමේ දුන්නා. මං කිව්වා මම ගාම සර්වන් කෙනෙක්. මම අවුරුදු 55 රිටයර් වෙන්න. දැන් 65 වෙලා තිනා මගේ අහිංසක කලාකරුවෝ 70 කට ඉන්නවා. තාම ගායක සංගමෙන් රුපියල් 5000 යවන්නේ නැහැ මිනිසුන්ගේ. හරි අසාධාරණයි. මොකද මරුණන් පස්සේ යවන්න එපා 5000. දැන් 65 ගේන්නේ නීතියානුකූලව නීතියක් තියෙනවා රටේ. නැත්තම් ෆ්‍රීස් වෙනව සල්ලි. ෆ්‍රීස් කරන බම්බක් ගාලා. අපි එකතුලා ගිහුවොත් එහෙම අපිට දෙන්නේ නැහැ කියලා ටේඩ් ගහන්දියට කියලා කෑ ගැහුවොත් එහෙම ජයවිතුමත් බලයි. අගමැතිතුමයි බලයි මොකද්ද වෙලා තියෙන ප්‍රශ්නේ කියලා. මං කියන්නේ මේ වෙලාවේ අසන්න අපේ කන්න බොන වැටි ගුත්තා කට්ටේ ඉන්නවා. මට උඩ මඩ හරි දුරගතන උදේ කතා කරන අර ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ කියලා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැනේ. එකම වෙලාවක් තියෙනවා පුළුවන් තරම් කලා ගායක අසන්න ගායකවන්ට උදව් කරන්න. අපේ ගීතයක් අහමු. හඬවලා හිතක්. තවත් සමන් සිල්ලා ගායන ශිල්පියාගේ ඉතාම ජනප්‍රිය ගීතයක් රස විඳිමු. කත්තර ලංකාරයේදී. හඬවලා හිතක් හඬවලා ඔබ ඉඳී අදත් හිනහිලා හිතවුතරම් මති දෝයිතින් සානුකම්පා නැති ළඳේ හඬවලා හිතක් හඬවලා ඔබ ඉඳී අදත් හිනහිලා දැවතිලා ආදරේ අකුරු අමුණලා ඒ තමින් මාත සරසලා ඔබ ගියේ කිමද සැඟවිලා හඬනතා ඔව් මා මෙසේ ඉනහුනේ ඇයි ඔබ එසේ අඬන්න නොතන්න පෙම්පති හඬවලා හිතක් හඬවලා ඔබ ඉඳී අදත් හිනහිලා රිදවුතරම් මති දෝයිතින් සානුකම්පා නැති ළඳේ හඬවලා හිතක් හඬවලා ඔබ ඉඳී අදත් හිනහිලා සානුකම්පා නැති ළඳේ
හඬවලා ඔබ ඉනි අතත් ඉනහිලා හඬවලා හිතක් හඬවලා ඔබ ඉනි අතත් ඉනහිලා කොහොමද මේක ඉති නිර්මාණය වුනේ ඇතර මේක නිර්මාණය කරේ මේක ලිව්වේ අජන්ත රන්සිංහයන් සංගීත කරේ වෙනස් සොයිසා මොකද මගේ සින්දු ගොඩාක් ජනප්‍රිය ඔක්කම වෙනස ඒකද බියව එදි මේ මේකත් මොකද මේක කාලීන තව මොඳ ගීතයක් මොකද මේ ගෑන් කෙල්ලේ කුල්ලේ තරහා වුණාන් පස්සේ කොල්ල බැල්ලා ගිහිල්ලා ගෑ ගෑ කෙල්ල hina වෙනවා කොල්ල අඬනවා කෙල්ල hina වෙන තත්ත්වයක සින්දුවක් තමයි ඒ කාලේ ප්‍රේම ගීතී සෝරි මේ අජන්ත රන්සිංහ ගීතිනෝ අයර අපි කලින් කතා බහේ දිගුවක් මේ ඔබ සංගීත කණ්ඩායම් කීපයක් පවත්වාගෙන ගියා. දැන් අපි කලාකරුවෝ ගැන කතා කරනවා. මේ සංගීත කණ්ඩායම් වල ඉන්නා වූ නිර්මාණකරුවන් ගැනත් අපි කතා කරන්න ඕනේ. ප්‍රසංග නැති කාල සීමාව නේන අපි ඔය පහුගිය කාලේ කොරෝනා එක්ක අපි ඒ වගේ ඊට පස්සේ සුනාමි ඊට කලින් අවුරුද්ද අපි ගත්ත තියෙන පාස්කු ප්‍රහාරයත් එක්ක සංගීත කණ්ඩායම් වල ඉන්නාට වැඩ නැහැ. එයාට ජීවත් වෙන්න විදිහක් නැහැ. එයා ගැන කතා කරන්න නැහැ කවුරුත්. දැන් ඔබ සංගීත කණ්ඩායම් පවත්වාගෙන ගිය කෙනෙක් විදිහට සංගීත කණ්ඩායම පවත්වාගෙන යාම පහසු දෙයක්ද ඒක අපහසුද ප්‍රසංග නැති කාලෙක ඒ අයව රඳවා ගත්තේ කොහොමද ඒ අය වෙනුවෙන් ඔබට තියෙන වගකීම් මොකක්ද පොඩ්ඩක් පැහැදිලි කරන්න නැත්තර අපේ වාදක මණ්ඩල මගේ වාදක මණ්ඩලට අපි බොහොම අඩු ගාන අපි ගන්න ශ්‍රී ලංකා නැක් කටි වගේ ලක්ෂ 15-12 ගන්න නැහැ ඒගොල්ලන්ට පුළුවන් ඉන්දෝ ෂෝ එකක් කළා මේ සුභාග්‍යව මේගොල්ලන්ට ලක්ෂ 50ක ආදායමක් තියෙනවා මාසෙද ඉන්කම් ටැක්ස් එල්ලු වෙන තුනට ඒගොල්ලන්ට පුළුවන් වාදකන්ට තීසර දෙන්න අපේ වාදිකව බොහොම අමාරුවෙන් අපි ඇදගෙන යන්නේ මොකද ඒ පෞල් බලනකොට ඒක ජීවත් වෙනවා ඒක 30ක් 50ක් 60ක් වගේ ජීවත් වෙනවා ඉතින් අපි කොහොමයි සල්ලුයි කියලා නෝ ඒ තව එකක් තියෙනවා මේ දැන් අලුතින් පටන් ගත්තනේ ඔය කාර් ඇතුලේ සංගීත සම්දර්ශන කියන ඉතින් මේවට කතා කරන්න පුළුවන් ශිල්පීන් පොඩ හැංගිලා ඉන්න දෙන්නට මාධ්‍ය වල පේනවා ඒගොල්ල ආසනේ මේගොල්ල ගැන කතා කරන්නේ එක්තරා කොට්ටාසයක් කරන වැඩ පිළිවෙලට මම බොහොම සතුටුයි නමුත් ඒ chance එක දෙන්න ඕනේ අපිටත් ඒගොල්ලන්ට විතරක් නෙවෙයි ඒගොල්ලෝ මේ දාවිලෙන් තව එකක් තියන් මම කියන්නේ මේ ජාත්‍යන්තර ගීල කතාවක් කියලා මේ දවස්වල ජාත්‍යන්තර ගායකයෝ ජාත්‍යන්තර මට බෙන්නන්න කියන මොන ගාය ජාත්‍යන්තර ගීල තින්නේ කියලා මට කතා කරන්න පුළුවන් ඊට වෙදී ජාත්‍යන්තර වැඩ කරලා තිනවා මම ඇතර මම කනගාටු වෙමින් මම කියන්නේ මම මේ පිටත් දැක්කව බැරිද මම කියන්නේ හැම ඒ කරන පුද්ගලයාට ඒ වගේම තමයි අනිත් මිනිස්සුන්ට චාන්ස් එක කරන් දෙන්න ෂෝ එකක් කරන්න ඕගොල්ලෝ දැන් කරන්නේ ෂෝ එකක් අපි දෙන්න ඇප්‍රූවල් අරගෙන එහෙම කරන්න පුළුවන් ඉතින් හැම එකකටම චාන්ස් එක දෙයි නැත්නම් හැමදාම එක්තරා කොටසක් ජීවත් වෙයි ලංකාවේ වැඩිම අපිනේ අපි ජාත්‍යන්තරම කතා කරමු ඔය දැන් ඔය කියන විදිහට වැඩිම විදේශ සංචාර වලට සහභාගී වෙමින් වැඩිම ප්‍රසංග වලට සම්බන්ධ වන කලාකරුවා ඔබ ඔව් දැන් කොච්චරක් විතරද මේ වෙද්දි මම 219 දෙන්ට සංචාරය කරලා තියෙනවා එතකොට ඔබත් එහෙනම් එහෙම කියන්නට ඕනේ ඔබ එහෙම කියන කෙනෙක් නෙවෙයි මේ අය ඔය විදේශ රසික ප්‍රතිචාර ගැන කතා කරද්දී අමතක කරන්න බැරි මතක එහෙමත් ඇති තියෙනවා මම වැඩි සිල්ලා අපි චූරින් එම්.එස්. වෙනඳ චූරින් ලත් කියලා මොන දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් කියන්නේකුත් මේ වෙලා මදිනවා. අය මට මෙහෙම දෙයක් කියන්නකෝ දැන්. ඒ රටවල් වල ඉන්න ලාංකිකයෝ. ඇතැම් විටක ලංකාවෙන් ගිහිල්ලා අවුරුදු 20ක් 25ක් වෙනවා වෙන්න පුළුවන්. ඔබේ ගීත ඒ කාලේ අහපු අය. එයාගේ ආදරය ඔබලට දැනෙන්නේ කොහොමද? නෑ මේමයි කවුරු ගියත් නවපුර පුරේ කවුරු ගියත් එක සැරේ යන්න පුළුවන්. දෙසරයක් කරන්නම් වෙන්නේ. වැඩි වුණොත් තුනයි ලංකා ජනප්‍රිය වෙන පරපුරේ කට්ටි ඉන්නවනේ තුන් සැරයක් ගිහලා මට පෙන්නන්නේ කියන්නේ තුන් සැරයක් ගිහලා පෙන්නන්නේ කියන්නේ හතර යන්නකො හතරම් වෙන්නේ අද එක්තරා කට්ටයක ඉන්නවා ගායකයෝ ඒක මම කිසි කාරණාවක් කියන්නේ මම හරි සතුටු වෙනවා මොකද ඒ තුනකට මේ කොළඹින් පිට ලංකාවෙන් පිට යන්න ආසකට දිනනවා ඒ කට්ටියද ඩුබායි මිඩ්ල් ඉස්ට් සෙක්ටර්ස් වල සන්දර්ශන ගොඩක් තියෙනවා දැන් ඒකත් ගොඩක් නැවතුම මේ ආම හිතන්නේ අපිට ගොඩෙන් නම් වෙන්නේ නැහැ අරි පාඩුවක් මේ දවස්වල ගතින්
තිමන් කියන ඒත් කමන්නේ නමුත් සමාරෝ දෙවිය මේන් ගියන් පස්සේ එතන ගෙදර කරේ ඕගනයිසර් ගැන වැඩි බලන්නේ එයාගේ තත්ත්වය තමයි තියාගන්න ඉතින් ඕගනයිසර් ආයි චූ කරන්නේ ඒකට මේක මම හිතන්නේ මනෝජ් මල්ලි උඩම ගන්න අපි ගියාම ඒ කට්ටියත් එක්ක බැලන්ස් කරගෙන ආ ගාන්න බැලන්ස් එක ඉඳලා දින දෙක කාලේ වෙනදී බලන්නත් ඕනේ ඒ නැතුව අර මේ රොටි ගන්න එකන මම මගේ ඉස්සරහ සොසේජ් ඉල්ලනවා එහෙම තත්ත්වයක් ඉඳින් මිනිස්සුන්ට එපා වෙනවා ගායකයෝ ඊළඟ ගායකයා නයි ඉල්ලන් එනවා මගෙන් තියෙන ලිස් පිටින් නයිල් නයිල්ලන් එන කට්ටිය හිට දෙන්න අයිත් දෙන්න කියලා ඒව නැතුව හොඳ සුන්දර හිටියා නම් අද ඉස කර දෙන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් ඕනේ කියලා මෙහෙම දේවලුත් වෙනවාද කියලා සමහර අය හිතයිනේ ඔයිට වැඩි දේවල් වෙනවා අපි ගීතයක් ගායමු ඔබ කලින් කිව්වා අනස්තර සමාත්මයා ගැන එතුමන් ඔබේ ඉතාම ජනප්‍රිය ගීත ගණනාවක් සංගීතවත් කළා අපි ඊළඟට හතර රන්රස්ස වාගේ මේ ගීතයත් එතුමන් සංගීතවත් කළ ගීතයක් ඇත්තට ගීතය රචනා කළා වනන් පෙරේරා ඔබ ආලෝකේ
රන් රස වාගේ ගැළපෙන්නේ මා ප්‍රිය සොඳුරි පණ බැන්නේ රන් රස වාගේ ගැළපෙන්නේ මා ප්‍රිය සොඳුරි පණ බැන්නේ කතාබහ අවසානයේ මේ ලං වෙන්නේ අපි සමන්ද සිල්වා කියන ප්‍රවීණ ගායන ශිල්පියත් එක්ක අපි 70 ලංකාරයේ බොහෝ දේවල් කතා කළා ඔහුගේ ගීත රසවින්දා ඒ වගේම මම හිතන ඇතම් කාරණා 70 ලංකාරයේ නරඹන ඔබත් අද තමයි දැනගත්තේ සැඟවුණු යට ගියාවක් හැමතැනකම තියෙනවා මේ පේන දෙම නෙවෙයි සත්‍ය බොහෝ ගැඹුරට දේවල් තියෙනවා මේ නරඹන ඔබ වගේම අන්න අයත් මිනිසුන් හැමෝටම තියෙන එක වගේ සිතුවිලි එක වගේ ප්‍රශ්න නේද එහෙම නැතුව මේ එහෙම ලොකු වෙනසක් නැහැ අපි හැමෝම මිනිස්සු අපි ඒක තේරුම් ගන්න ඕනේ ජෙම් ටෝන් ඔව් අවසන් තෙටි දෙක ඔබේද ඔව් කොහොමද මේ දේවල් නිර්මාණය වුනේ ඒක ඇත්තට මේ හදිසි වුණ මේකක් ඩොමයිතෝල තෙටි ගත ගුවන් ඇදලි විතරයි ඔය තෙටි අන්තිම කාලේ ක්‍රිස්මස් ලඟ වෙලා මම ගුවන් දෙරට ගුවන් එකකින් ගියා ජෙම් ටෝන් එටිආර්චි මතයන් බින් ගිහලා ගිහුවා මගේ වොයිස් එක පොඩ්ඩක් ටෙස්ට් කරලා ටගල් 32ක් තියෙන රෙකෝඩ් කරන්න ගිහුවා මියුසිකල් තියෙන අන්දසය ඒ මොන්සෙන්ගේ එන වෙලාවල් බලන්න මම එතකොට නෙක්ස් කොලොම් ඉන්ස්ටන්ස් එක වැඩ කරේ ඉන්ටර්කොන්ටි හෝටලේ මම මේ මෙලීට බහැලා මම වෙන්නේ මේ මේ නෝට වෙනසයි සරට එනවා විසාකා මාල්සෙක ටගල් එකකින් ගිහලා කරා ඒකට මම සින්දු ටික රෙකෝඩ් කරා ඒක වෙලාව කැසපට ගීත ඇටියෙම කොච්චර කරලා තියෙනවද කොහමද ඒවා අලෙවි උනේ මං කැසට් නම් එතර කරලා නැහැ කැසට් 10ක් 12ක් වගේ කරලා නැත්තේ ආ ඒක ලොකු ප්‍රමාණයක් බල ඔව් බලන්න සීඩී ඇටිය නම් මං කරේ ලංකාවට දැන් සමන්ද සිල්වා ගායන ශිල්පියා මේ වගේ ගීත ගායනා කරනවා ඊට අමතරව මගේ මතකයේ තියෙනවා මීට හාත්පස වෙනස් මතකයක් ලැනර් රන්නල් වගේ නිර්මාණකරුවන් එක්ක පව ඔබ ගීත ගායනා කළා නැත්තද මේ කොහොමද මේ අවස්ථාවන් ලබා ගත්තේ ඒක දැත්තර ගායකයෙක් මේ මට සහන් රන්නල් කිව්වා අගේ මේ තාත්තා ඔයාට ඔයාගේ සින්දු වලට වංශකාරී ආසයි සින්දු කේන ආස කමුද කියලා ජන ගීතය ඉතින් මං කවා මං එන්න කඩගල් ගිලා පස්සේ රන්නල් සූරි කිව්වා මේ මං කටවල් ගොඩක් චෙක් කරලා තිනවා ඔයාට පුළුවන් මේ ස්ටයිල් එක පොඩ්ඩක් කිමුතු මං කවා ආයි කියලා බෙන්ගෝලි කතා උගියා එතන තුමා මට කිව්වා පස්සේ අපි රෙකෝඩ් කරා ආස ඉන්නවලු ඊට පස්සේ එයාවා මේ සරමක්ක නැහැ අන්ත සමන් අපි රෝමක් කියලා ඉතින් මම සරමක්ක නම් කියලා ෂුවින් එක සින්දු කියලා ඉතින් මගේ ආවා මගේ අන්තිම මගේ මට තාමත් දුක හිතෙනවා මම ඒ ඒ එකෙන් මේ පින්නෙන් පැන්න නම් අද ජනගීත් මම සරාට ගියාගෙන එහෙලා තියෙනවා කියලා ඉතින් එතුමන් නැතුණා ඒ ගැන හරි පාඩුවක් මට මට අවසානයට බින්දයක් අහන්න තියෙනවා ආය දේශපාලනය කරන්න එනවද නෑ එතන දේශපාලනයක් නම් මං කරා අද ගොඩක් මෙතියමතුරු මාතේ චන්දිලු කට්ටිය දැන් නම් දේශපාලනය කියන එක ආරං වෙලා තින් මොකද හොඳ අවස්ථාවක් આવොත් කණ්ණාඩි ඔක්කොම ගලවලා සුදු කණ්ණාඩි දාන් එහෙම මට කිව්වොත් එහෙම සමහර වෙලාවට ජීවත් වුණොත් ආයි පොඩක් ආසාවක් තියෙනවා ලංක කලාකරුවෙක් රසේ වශයෙන් පාර්ලිමේන්තුවක තැන කියලා කලාකරුවෙන් කතා කරන්න මන්ත්‍රියෙන් ඉපෙන්න එහෙම කරන පළවෙනිය වෙන්න ඇත්තට හොඳයි 70 ලංකාරයේ රස මිහිර වැඩි කරන්න ඔබ ලොකු දායකත්වයක් ලබා දුන්නා සමන් සිල්වා කියන නිර්මාණකරුවා මෙන්න මේ වගේ සිතුවිලි තියෙන කෙනෙක් අපි ඔහුගේ ගීත රස විඳලා තියෙනවා අපි ඔහුගේ ගීත අහනකොට ගීත විඳිනකොට ඔහු ගැන දැනෙන අදහස් සාකල්ප සහ
මේ වගේ බොහොම හෘදයාංගම කතා බහකදී අපි දැන් දෙහිවරාවකට අසන්න කාලේදී මේ කළ කතා බහේදී ඔහු මොන වගේ කෙනෙක්ද කියලා මම හිතන හැමෝටම දැනගන්න පුළුවන් වේවි. ඒ සතුට හිතේ තියාගෙන 70 ලංකාරින් නද සම කරනවා. සමනේ බොහොම ස්තුතියි. බොහොම ආදරෙන් මගේ ඉල්ලීම පිළිගත්තා. අද ආවා. අපි ගොඩාක් දේවල් කතා කළා. මේ හැම දෙයක්ම මම හිතනවා අපේ මතු પરම්පරාවට ආයෝජනයක් වේවි කියලා. ඇත්තට ඔබතුමාලගේ ආයතනයක් එන්නේ දැවෙන්දුනි. දැවෙන්දුනි. तब मध्य बेड़ना कम हम गांत सलगल सलगल निकल मगे निकीन चरण वेजे වගේම විශාරද මනෝජ් පීරසතුළු අපේ මේ සංගීත කණ්ඩායමේ හිතවතුන් මේ හැමෝටමත් බොහොම ස්තුතියි. මේ හැමෝගෙම දායකත්වයෙන් තමයි මේ තරම් වටින 70 ලංකාරයක් අද අපිට නිර්මාණය කරන්න පුළුවන් වුණේ. අපි ආයමත් ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු ඇතිව අදට සමු ගන්නවා 70 ලංකාරේ. बिनी पर सीतया मिमे उदैस लसन रोस मले ऐसे ना सुने आतुर सुअदो कगे लंग दिमट देने काट दात रे ओके बिनी पर सीतया मिमे उदैस लसन रोस मले ऐसे ना सुने आतुर सुअदो कगे लंग दिमट देने अहिंसका भी निहंग ऐसे बंब रखायना लसन रोस मल्ली ऐसे ना सुखे आतर सुखे लंग दी मत देने संसले निल आस पुरायन अग्ने लहु रुपायला प्रिया सलाम मम इन्ना मुप वेत इम्लव इन्न थानी वेला बिनी बरसी तया मिमे उदैस लसन रोस मल्ली ऐसी ना सुने आत्र सुनो पगे लग दिमाग देने काट दात रे हो पे बिनी परसी तया मिमे उदैस लसन रोस मल्ली ऐसी ना सुने आत्र सुनो पगे लग दिमाग देने काट दात रे हो पे काट दात